සමාජ බීතිකාව කියන්නේ මොකද්ද? සෙනඟ ටිකක් ගැවසන තැනකට ගියාම මට කතා කරගන්න බෑ. සිප වැළඳ ගැනීමට බය කට්ටිය ඉන්නවා. උදේට 10-15 පාරක් වැසිකිලියන්න පටන් ගන්නවා. ඊළඟට ආච්චිලා සීයලා කීයටවත් කැමති නැහැ තමන්ගේ මුණු පුරාට මානසික අවුලක් ගැටලුවක් තියනවා කියන එක පිළිගන්න. මේක වැරදි දෙයක්. මෙතන ණය පොළඟ එක්කවත් අපි එක ගලුව අත ගන්න නැහැ. ණය කොහොමද කියලා අහන්න යන්නේ නැහැ. එතනින් එහාට ගියාම එයාට තමන්ගේ බිරිඳගේවත් නිර්වත් ශරීරය දකින්න බෑ. आरोग्य ओब वेनुवेंग अपि निरंतरें कथाबह करन मातृका अतरे विविध मातृका तीयन ओबे हितट ऋजुव कथा करन मातृका सा समाजे सेंगवुनु वक्रव अपि विसंदुम सेविय युतु मातृका अपि कथाबह करनो ए निसाम अपि वैद्यतुमान समगिन कथा करनवा ए वगे मातृका इतामात्म गौरवन दवसित अपि अपि वैद्यतुमान अपि वटसटहन्ट पिलिगन्नवा आयुर्वेद मानसिक रोग पिलिबंद आयुर्वेद विशेष वैद्य ज्येष्ठ मनोविद्या उपदेशक कमलेस जयशेखर वैद्यतुमान आई बनो एतुमनि आई बनो මා ආරම්භයක් ගත්තේ සමහර සැඟවුණු කරුණු කාරණා තින වෛතුමනි අපි ඒ ගැන කතා කරන්නත් පොඩි බයක් ඇති වෙනවා සමහර වෙලාවට මේ මාද සමහර දේවල් සෙවීමේදී ඒ හා සම්බන්ධ පුංචි බයක් ඉන්නවා ඒ අපේ හැටි මනුස්ස ස්වභාවයේ හැටි කියලා මේ දේවල් අපිට අමතක කරලා දාන්නත් බෑ පොදුවේ අද දවසේ අපි කතා කරන අපේ වෛද්‍යතුමන්ත් එක්ක මේ සමාජ බීතිකාව කියන්නේ මොකද්ද අපි හොඳ පෞරුෂයකින් යුක්තව හොඳ පුරවැසියෙක් බිහි වෙන්නට ඕනින්නම් සමාජය තුළ ඒ අඩිතාලම අපි ඒ ෆවුන්ඩේෂන් එක ගන්න උනේ කුඩා කාලේ ඉඳලම ඒ නිසා වෛද්‍යතුමනි අපි මේ මුලින්ම කතා කරමු මොකක්ද මේ සමාජ බීතිකාව කියන දේ ඔව් අමාවි දැන් බොහෝ දෙනෙක් රහසේ දුක් විඳින තත්ත්වයක් තමයි මේ සමාජ බීතිකා තත්ත්වය කියලා කියන්නේ ගොඩක් අඩක සෝෂල් ෆෝබියා කියන නම තමයි අපිට හුරු පුරුදු තියෙන්නේ නමුත් සෝෂල් ෆෝබියා කියවමත් මේකේ වර්ග ගණනාවක්ම තියෙනවා සාමාන්‍යයෙන් ඔය දැනට නව්‍ය විද්‍යාත්මක වශයෙන් ගත්තත් මේ මනෝවිද්‍යාව තුළ දහස් සංඛ්‍යාත ෆෝබියා සංඛ්‍යාවක් තියෙනවා නමුත් ඒකෙන් 200ක් විතර නිතර මුණ ගැහෙන ඒවා තියෙනවා මේ අතර තියෙන ඊට වැඩගත් එක කාරණාවක් තමයි මේ සෝෂල් ෆෝබියා එහෙම නැත්නම් මේ සමාජ යම් යම් ක්‍රියාකාරකම් වලට කෙනෙකු තුළ ඇතිවන චකිතය බිය කියන එක දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම මේකේ තියෙන අංගන බීතිකාව කොහොමද කියලා තව වර්ග ටිකක් තියෙනවා දැන් සමහර අය ඉන්නවා සාමාන්‍ය වෙලාවකදී හොඳින් ඉන්නවා යා දන්න කියන ඇත්ත එක හොඳින් කතා බහ කරලා සාමාන්‍ය විදිහට ඉන්නවා හැබැයි අපි කියමු මාකට් ප්ලේස් එකකට ගියාම ෆුඩ් සිටි එකකට ගියාම සෙනඟ ටිකක් ගැවසන තැනකට ගියාම මට කතා කරගන්න බෑ එතකොට සමහර වෙලාවකදී එයා ගිහිල්ලා එයාට දැන් රාක්කේ තමන් හොයන දේ නැත්තම් වැඩ කරන ළමෙක් අඬ ගහලා මේ අහවල් දේ තියනවාද කියලා එයාට අහගන්න බෑ හරි මෙතකොට එයාට අමුතු චකිතයක් එනවා ඒ වගේම දැන් සමහර වෙලාවලට අපි දරුවෝ දකිනවා ටීචර් පන්තිය නැත්තම් ඩෙස් වලට ගගා සින්දු කියලා බොහොම විනෝදශීලීව ඉන්නවා. හැබැයි යාට සාහිත්‍ය උත්සවේ හැරි මොකක් හරි උත්සව වෙලාවකදී එන්න කවියක් කියන්න සින්දුවක් කියන්න කිව්වහම ඒක කරගන්න බෑ. එදාට ඉස්කෝලේ ඉන්නෙත් නෑ සමහර අවස්ථාවකදී. මෙන්න මෙහෙම බයටපත් වෙනවා. ඒ වගේම අපි දකිනවා දැන් උපාධිමය වශයෙන් ඉහළට ගිහිල්ලා ඉගෙන ගතපු ඉහළ තනතුරු දරන අය ඉන්නවා. ඔහුට හොඳට පුළුවන් පරිගණක ළඟ වාඩි වෙලා එයා වාර්තාට කියෙම ඔක්කොම ලස්සනට හදනවා. හැබැයි හෙට උදේ බෝඩ් මීටින් එකන එයාට එක ප්‍රසන්ට් කරන්න තියනවා නම් උදේට 10-15 පාරක් වැසිකිලියන්න පටන් ගන්නවා ඇඳුම් ටික ගලෝ ගලෝ ආපහු යනවා නේ එයාට උණ වගේ දැනෙන්න පටන් ගන්නවා පපුව ගැහෙන්න පටන් ගන්නවා තොලකට වේලෙන්න පටන් ගන්නවා පුදුම අපහසුාවක් එන්න පටන් ගන්නවා මෙන්න මේකට අපි කියනවා පැනික් ඇටැක්ස් එනවා කියලා එහෙනම් නැත්තම් සන්ත්‍රාසක ප්‍රහාර කියලා කියනවා මේ එන්නේ ඔය කියන ෆෝබියා එකත් එක්ක අමා ඉතින් මේකේ තව විකා ප්‍රබල දේවල් තියෙනවා දැන් මේක විසිරලා විසිරලා ගිහිලා කෙනෙක්ට පෞද්ගලික ජීවිතයේදී මුහුණ දෙන්න අත්‍යවශ්‍ය කාරණා ආපස්සට අදින බොහොම පස්සට දාන දියුණුවට අඩාලකම් ඇති කරන ජීවිතයට බරපතල ගැටලු ඇති කරන දේවල් දක්වා මේ ෆෝබියා තත්ත්වයන් පැතිරලා යනවා ඕනෑම තත්ත්වයක් වෛද්‍යතුමනි මුලින්ම හඳුනාගත්තන් පස්සේ අපිට ඒ දේවල් දුරු කරගෙන ඒක සාර්ථකව හොඳ විසඳුමක් ලබා දෙන්නට පුළුවන් හොඳ වෛද්‍යවරයෙකුට ඒ නිසා තමයි අපි වෛද්‍යතුමන් සමග මේ දේවල් කතා බහ කරන්නේ වෛද්‍යතුමනි අපි අපේ දෙමාපියෝ විදිහට දෙමාපියන්ට තමන්ගේ පුංචි දරුවන්ගේ තමන්ගේ දරුවාගේ පුංචිම වයසේදී අඳුනගන්න පුළුවන්ද තමන්ගේ දරුවත් යම්කිසි සමාජ බීතිකාවක් නැත්නම් ෆෝබියා තත්ත්වයක ඉන්නවා කියන දේ කොයි කොයි ලක්ෂණ වලින්ද හඳුනගන්න පුළුවන් ඔව් ඊටාම සංකීර්ණ කොටසක් අමා දැන් මේ අපි කුඩා දරුවෙක් ගැන ඊටාම දැඩි අවධානයකින් පසු වෙන්න ඕනේ නමුත් බොහෝ වෙලාවට අපි දරුවෙක් දිහා හරියට නිරීක්ෂණය නොකරන නිසා එයාව හරියට බලන්නේ නැති නිසා හරියට තේරුම් ගන්නේ නැති නිසා
මුල්ම කාලවලදී දරුවෙක්ගෙන් ප්‍රකාශ වෙන ඇතම් ගැටලු අපිට මගහැරලා යනවා. ඒවා ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ ලොකු ප්‍රතිකාරවලට ආයතු තැනටම පත් වෙනවා. ඒ එකම කියන්න ඕන කාරණයක් තමයි සමහර දෙමව්පියෝ පුදුම අකමැත්තක් තියෙනවා තමන්ගේ දරුවට කිසියම් මානසික ගැටලුවක් තියෙනවා කියන එක පිළිගන්න. දැන් බොහෝ වෙලාවට අපි දකින දේ තමයි මේක ටිකක් තාත්තලට වැඩි වගේ ගතියකුත් තියෙනවා. දැන් තමන්ගේ දරුවට එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඊළඟට ආච්චිලා සීයලා කීයටවත් කැමති නැහැ තමන්ගේ මුණුපුරාට මානසික අවුලක් ගැටලුවක් තියනවා කියන එක පිළිගන්න. මේක වැරදි දෙයක්. මොකද අපිට දැන් මම නිතර කියන ගන්නේ අපිට වකුගඩුව තියෙන ඉඳ වකුගඩුව අමාරු හැදෙනවා. හෘදයේ තියෙන නිසා හෘද ආබාධ හැදෙනවා වගේ ස්නායු පද්ධතිය තියෙන නිසා ස්නායු ගැටලු ඇති වෙනවා. අපිට මනසක් හිතක් මොලයක් තියෙන නිසා මනස හිත මොලේ ආශ්‍රිත ගැටලු ඇති වෙන මේක ඉතාම සාමාන්‍ය දෙයක්. හරිම සරල දෙයක්. එතකොට මේ දේවල් මුලින් හඳුනා ගන්න ඕනේ. ඔව්. දරුවෙකුට එයා දක්වන අධ්‍යක්ීම් සහ අද වෙනකොට නම් අපි දන්නවා ගර්භාෂගතව ඉන්නකොට පවා ඇතිවෙච්ච සමහර දේවල් දරුවෙකුගෙන් පස්සේ කාලෙක ප්‍රකාශ වෙන්න පුළුවන්. අමා ඒකම කියන්න ඕන කාරණයක් තමයි දරුවෙක් එක්ක අපි ගනුදෙනු කරනකොටත් අපි කරන වැරදි නිසා දරුවෙක්ට ෆෝබියා තත් ඇති වෙන්න පුළුවන්. ඔය ආපු දෙයට අපි ඉක්මනින් උත්තරයකට යන්න ගියොත් දරුවෙක් යම් කුලෑටිකම් දක්වනවා නම් අපි කියමු කුස්සියේ තියෙන භාජනයක් මොකක් හරි බිම වැටෙනකොට දරුවා එකපාරට ගැස්සිලා ලොකුවට බය වෙනවා නම් ඒ වගේම කවුරු හරි දැන් දොරට තට්ටු කළාම ගෙදෙට්ට එනකොට එයා තිගැස් වෙනවා නම් අම්මා තාත්තා උනත් කතා කළාම තිගැස්මක් ඇති වෙනවා නම් ඒ වගේම අපි කියමු දැන් දරුවා අවුරුද්දක් එකහමාරක් විතර වෙනකොට එයා හරිම ටෝකටිව් වෙන්න ඕනේ අනිත් අය එක්ක ආශ්‍රය කරන්න කැමති වෙන්න ඕනේ නමුත් ඥාතිවරයෙක් හෝ කවුරු හරි ගෙදෙට්ට ආපුවම දරුවා ගිහින් සැඟ වෙනවා නම් එකපාරටම මොකක් හරි අපි දෙයක් ඇහුවොත් එයාට කතා කරගන්න බැරි වෙනවා නම් ස්ටැමරින් අපි කියන්නේ ගොත ගතියක් ඇති වෙනවා නම් ඒකම දරුවව පිටතැනකට එක්කගෙන ගියාම පුදුම විදියට යාගේ හැසිරීම වෙනස් වෙලා දැන් හයිපර් ඇක්ටිව් වෙන්නේ මෙයා දඟලනවානේ අපි කියමු දරුවා මුළු ගැන්වෙනවා අම්මාගේ හරි කාගේ හරි අස්සටම රිංගනවා ඇඳුමකට මුවා වෙන්න හදනවා එහෙම නැත්තම් මුල්ලකට යනවා දැන් පුටුවක වාඩි වුණොත් එයා ගිහිලා සයිඩ් එකක අයිනකට වෙන්න බලනවා හැම තිස්සෙම කාට හරි සැඟවිලා ඉන්න උත්සාහ කරනවා කන්න දුන්නාම කන්නේ නැහැ බොන්න දෙන දෙයක් එයා බොන්නේ නැහැ දන්න දෙයක් කියන්නේ නැහැ. නමක් මොකක් කර ඇහුවොත් එහෙම එයා එකපාරට මූණ වහ ගන්නවා අස්සකට රිංගනවා වගේ ගති එනවා නම් අපි තේරුම් ගන්න ඕනේ දරුවාට පොඩි පොඩි ගැටලු මතුවේගෙන එනවා කියන එක. මේ දේවල් අනිවාර්යෙන් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කාරණා මොකද සමාජ විශේෂ අවධානය යොමු කළ දරුවන් අත්‍යවශ්‍ය හේතු සාධක මත මගහරින්නට එපා. මොකද පාසලේ සමූහයක් අතර ඉන්නකොට සමහර වෙලාවට ඔබේ දරුවාට විශේෂ අවධානය යොමු විය යුතු අවස්ථාවල් තියෙනවා. ඒකට ඒක මගහැරෙන්නේ ඔබේ දරුවාගේ පෞරුෂ වර්ධනයට අති අනාගතයේ දවසක ඔබේ දරුවා යහපත් පුරවැසියෙක් වෙනවා නම් අනිවාර්යෙන් මේ වැඩසටහන බලන්නේ පුරවැසියෙක් කිරීමේ අරමුණ ඔබට තිබෙනවා නම්. ඉතින් මයිතුමනි තවත් දැන් අපි දරුවන්ට එහා ගියාට පස්සේ අපි තරුණ වැඩිහිටි සමහර වෙලාවට මෙන්න මේ සමහර අයට උඩකට නගින්න බෑ උඩ ගිහලා බල්ලා බලන්න බෑ වතුර දකින්න බෑ ගින්දර දකින්න බෑ ඒතර ඒ වගේ තත්ත්වයක් මේ සමාජ බීතිකාම තත්ත්වයද නැත්නම් යම් වෙනත් ෆෝබියා තත්ත්වයක්ද ඔව් අමමනි දැන් මේ ඒක සමාජ බීතිකාවෙන් බිඳලා යන තව ෆෝබියා තත්ත්වයක් නැත්නම් බීතිකා තත්ත්වයන් බාට පත් වෙනවා දැන් උදාහරණයක් විදියට අපි කියමු දැන් පාලං වලින් යන බය කට්ටිය නෙගෆයිර ෆෝබියා වගේ ඒතකොට හෙමට ෆෝබියා ලේ වලට බයයි සමහර කොච්චර බයද කිව්වොත් රතු වර්ණයට පවා බය වෙනවා දැන් පුංචි කට් එකක් හින්දා එන ලේ දැක්ක ක්ලාන්ත ගතියක් ඇති වෙන අය ඉන්නවනේ ඒ වගේම ගිනි කූරක් ගහ ගන්න බය අය ඉන්නවා දැන් මෙන්න මේ වගේ බීතිකා තත්ත්ව දහස් සංඛ්‍යාතව තියෙනවා දැන් උරගයන්ට බය අය ඉන්නවනේ දැන් අර දැන් අපි කියමු දැන් මෙතන ණය පොළඟේ කාවත් අපි එක ගොළු අත ගන්නෑනේ ණය කොහොමද කියලා අහන්න යන්නේ නැහැ හැබැයි අපි කියමු දැන් අපි ඈතින් ඇදලා යන සර්පය දැක්කොත් අපි දුවන්න ඕනේ නැහනේ නමුත් දැන් අපි කියමු දැන් වැසිකිළි එක හරේ වොෂ්රූම් එකක හරි කරපොත්තේ කූණේ කිටියාම ආකේ මිඩිස්ලා බලා ගන්න පුළුවන් අපිට හිටපු ගමන් නේද ඇඳුන් නැතුවම දුවනවා කෑකෝ ගන්න මෙච්චර අපි බියටපත් නැහැනේ නමුත් සමහරක් වෙලාවට අපි කැරපොත් එක්ක සුරතලෙක් ලෙස ඇති කරන්නේ එයාගේ වාහනට අපි අකමැති නමුත් කැරපොත් එක්ක හදිසියෙන්ගේ වැහුවා කියලා අපිට ක්ලාන්ත හැදෙන්න උවමනාවක් නැහැ මෙන්න මේ තත්ත්වයට එනවා නම් අපි ඒක දැනගන්න ඕනේ ෆෝබියා එතකොට ඒව ඉන්සෙක්ටෝෆෝබියා සූෆෝබියා මෙහෙම කියලා නම් වලින් විග්‍රහ කළොත් තියෙනවා එතකොට මෙතනින් එහාට ගියාම සමහර අයට කනගාටුදායක ෆෝබියාවල් හැදෙනවා දැන් සමහරුන්ට එෆ්ආ එකකට යන්න බයයි ප්‍රේමයට බය අයත ඉන්නවා සිප වෙනඳ ගැනීමට බය කට්ටිය ඉන්නවා ඒ වගේම දැන් ඔය ගෙෆයිරොෆෝබියා වගේ තත් වලින් තව ඉරහට ගිහිල්ලා තව එනවා දැන් සමහර ෆෝබියා තත්ත්ව තියෙනවා මේ එතනින් එහාට ගියාම එයාට තමන්ගේ බිරිඳ ගෙවත් නිර්වත් ශරීරය දකින්න බෑ එතකොට එයාට ඒක බරපතල විදිහට අපහසුයක් ඇති කරනවා එතකොට එයාට ඒ වෙලාවේදී දාඩිය දාලා
කද ගැස්ම වැඩි වෙලා තොලකට වේලිලා ලිංගික අප්‍රාණිකත්වයක් නැති වෙලා කිසිම ක්‍රියාවලියකට යාගන්න බැරි වෙනවා. ඒකට මෙන්න මේ වගේ ගයිනෝෆෝබියා වගේ තත්ත්ව කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඉතින් මේව හඳුනා ගන්න පුළුවන් අර අමා මතු කරා වගේ මුල් මුල් යම් සමහර ලක්ෂණ එනකොට මෙවැනි උග්‍ර ගණයේ දේවල් පවා ඇති විය හැකිද කියන ලක්ෂණ වලට අපි බොහෝම පරිස්සමෙන් මූණ දීලා හදාගත්තොත් මෙතෙන්ට නොයා බේරෙන්න පුළුවන්. හරි. ඒ වගේම වෛද්‍යතුම නැවසෙන් ඔබතුමා මුලින්ම සඳහන් කළා වගේ තවත් එක මඩ සවිස්තරාත්මකව දැනගන්න ඕන නිසා මේ ප්‍රශ්නය යොමු කරන්නේ පිරිසක් ඉදිරියේ කතා කරන්න බයයි. පිරිසක් ඉදිරියේ ආහාර ගන්න බයයි. පිරිසක් ඉදිරියේ يعني අපි පාටි එකට යන්න බයයි. අපි හිතන්නේ අපි තනි වෙලා හිටියොත් තමයි අපිට ඒක හොඳට අපිට එන්ජොයි කරන්න අපි සතුටු වෙන්න පුළුවන්. අපි තවත් කෙනෙක් ඉස්සරහට ගිහලා තව පිරිසක් ඉදිරියේ මට සතුටු වෙන්න බෑ කියන හැඟීම Tamanට ඇති වෙනවා. කවදාවත් එතකොට ඒක නා ඉදිරියට යන්නේ නැහැ. මේකෙන් වැළකීම වැළකලා ඉන්නේ කොහොමද වෛද්‍යතුමන අපිට ඒක කරන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්. අමම මේ ෆෝබියා තත්ත්වය කියලා කියන්නේ හරිම පහසුවෙන් ජයගත හැකි දේවල්. ඒ වගේ මේව ජයගත්ත ගමන් අපිට පුදුම විදියට ජීවිතේ ඉදිරියට යන්නත් පුළුවන්කම ලැබෙනවා. හරි? එතකොට මේ අපිට දැන් මේක ක්‍රමානුකූලව තමයි අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. දැන් ඔබ ටික 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 මේකට මූණ දෙන්න පටන් ගන්න ඕනේ. එතකොට ඔබට ඒකට යාළුවෙක් පාවිච්චි කරන්න පුළුවන්. ඥාතියෙක් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් උපදේශණයට ඇවිල්ලා ඒකට වෙනම ප්‍රතිකාර වලට යන්නත් පුළුවන්. දැන් අපි කියමු දැන් ඔයාට බය දැනෙනවා නම් පිරිසක් ඉන්න තැනට යන්න. ඔයා හදාගන්න ක්‍රමයක්. මොකද්ද? යන්නකෝ බස් වලට ඒකට. ගිහිල්ලා ඉන්න. දැන් එක් දෙන්න තුන් දෙනා ඉන්නකොට ඉන්න. ටිකක් වෙලා ඉන්න. 10ක් 15ක් ඉන්නකොට ඔන්න අමාරුයි කියන්නකෝ. පුළුවන් තරම් කාගෙන ඉන්න. ඉන්නම බැරි වෙලා නිකන් කලන්තය හැදෙන්න එනකොට පොඩක් ඈතට යන්න. දැන් ආපහුවෙන් ඔයා මේක ටික දවසක් ප්‍රැක්ටිස් කරනකොට ඔයාට 10 15 දෙනා ඉන්න තැන දැන් ඉන්න පුළුවන්. ඊට පස්සේ වැඩිපුර සෙනග ගැවසෙන ලুকু අය අපි කියමු සුපිරි වෙනද සලකට වගේ දැන් යන්න. අමාරු දැනකට එළියට එන්න. ආපහු යන්න. මේ වැනි නැවත නැවත මේක ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේකට අපි කියන එක්ස්පෝසිව් තෙරපි. එහෙම නැත්නම් පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේදය. දැන් සමහර අය ඉන්නවනේ ඔයා කිව්වා වගේ දැන් තරු පන්තිය හෝටල් වලට යන්න බැරිකම නෙමෙයි යන්න බයකමක් තියෙනවා නේ. යන්න. එතකොට ඔබ මුහුණ දෙන්න පටන් ගන්න. එතකොට පුළුවන් නම් යාළුවෙක් එක්කත් යන්න පොඩි පිනකුත් සිද්ධ වෙනවානේ නේද කියලා කෑම වේලක් කරන් දීලා ඔයත් ටිකක් කාලා එන්න. එතකොට මේ වගේ යම් ක්‍රමවේද අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් අර මට බෑ කියන සිතුවිල්ල නැතුව ඔයා මේකට මුහුණ දීම සඳහා පියවර තැබීම තමයි වැදගත් වෙන්නේ. අනිත් පැත්තෙන් ඔබට ගන්න පුළුවන් ඊළඟ ක්‍රමවේද තමයි මේ වගේ දේවල් ගැන කතා බහ කරන්න. එම අවස්ථාවන් ඔබ දකින්න රූපවාහිනියක බලන්න වීඩියෝ එකක බලන්න ඔයත් මෙතන ඉන්නවා නේද කියන මානසික තත්ත්වය හිතන්න. ඒ වගේම සුළු වේලාවකට හරි ඒවට සහභාගී වෙන්න පටන් ගන්න. අවශ්‍ය වුණොත් විද්වත් සහය ගන්න. අනිවාර්යයෙන්ම මෙවැනි පිරිසක් ඉදිරියේ කතා කරන්න බය, විස්තරයක් කියන්න බය, සමහර වෙලාවට වෙලාව අහන්න, පාරක් අහන්න බැරිකම අපිට හරි බාධාවක් ඇති කරනවා. සමහරු කොච්චර ඉන්නවද තමන්ගේ අතේ තියෙන දුරකථන නාද වෙනකොටත් ගැස්සෙනවා. නේ? කෝල් එකක් ගන්න ගියාම දැන් රින්ග්ස් යනවා යනවා එයාට මේක පික් කරගන්න මානසික අපහසුයක් එනවා. කෝල් එකක් ගන්නත් අපහසුයක් එනවා. මේ වගේ වලින් මිදෙන්න පුළුවන් ඔබ ඒකට මුහුණ දෙන මූලික ප්‍රතිකාර ටික පටන් ගන්න පුළුවන්. හරි. ඒ නිසාම ඊට අවශ්‍ය වෛද්‍ය උපදේශන ඉතාම අවශ්‍යයි. ඔබට මේ වගේ පුංචි පුංචි අපහසුදා තියෙනවා නම් අපි මේ සාකච්ඡා කරන වගේ දේවල් අනිවාර්යෙන් ඔබ ඔබේ උපදේශනය හොඳ වෛද්‍යවරයෙකු ලවා ලබා ගත යුතුම තමයි. ඒ වගේම වෛද්‍යවරු මම මේ පුංචි ප්‍රශ්න අහන සමහර අවස්ථාවදී මම මේ සමාජ මාධ්‍ය සිදකල දෙන තමන්ගේ අතේ පණුව ඉන්නා වගේ දැනෙනවා. එතකොට සමහර වෙලාවට අපි කියමු පණුව දකින්න තව සමහර වැඩි කැමැත්තක් දක්වනවා. සමහර පුංචි දරුවෝ ඉන්නවා අර ඒ වගේ වීඩියෝස් හොය හොයා බලනවා. තමන්ගේ ඇඟේ පණුව ඉන්නා වගේ එයා චිත්‍රරූප මවා ගන්නවා. මේක මොන වගේ ෆෝබියා තත්ත්වයක්ද? මේක අපි වැඩි දුර කතා කළ යුතු දෙයක්ද නැත්නම් අපිට මේ මාතෘකාව ඇතුළත මේක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? ඔව්. අමම මේක පොඩ්ඩක් පැත්තකට යනවා කියන්නේ මේ ප්‍රධාන මාතෘකාවේ පොඩි පැත්තකට යනවා. නමුත් අහපු එක ඉතා හොඳයි. මොකද එවැනි දේවල් තියෙනවා. මේකෙදි එන්නේ ඒක එක්කෙනාට තමන් ලබන යමහර අත්දැකීම් සහ තමන් ප්‍රිය කරන කාරණා අනුව ඒක වෙනස් වෙනවා. ඇත්තට මේක ෆෝබියා තත්ත්වයකට වඩා සමහරක් අයගේ තියෙන හැලුසිනේෂන් එහෙම නැත්නම් මවා ගන්නා චිත්‍රූපයේ හෝ එහෙම නැත්නම් තමන්ගේ කැමැත්ත ඇති වෙන තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බොහොම විරලව ඇති වෙන කැමැත්තක් තියෙනවා. දැන් මේක අපි වෛද්‍ය විද්‍යාවේදී හෝ මනෝවිද්‍යාවේදී විකෘතියක් ලෙසම දකින්නේ නැහැ. නමුත් විරල සිද්ධීන් ලෙස දකිනවා. දැන් ගොඩක් වෙලාවට අපි කියමු ණය
කොළඟෙක්ගේ සතෙක් පිඹුරෙක්ගේ සතෙක් කවදාත් අපි සුරතලෙක් විදිහට හදන්නේ නැහැ නමුත් ලෝකේ ඉන්නවා නයින්ව පිඹුරන්ව සුරතලුන් විදිහට හදන අය ඒ වගේම අපි දකිනවා සමහර ඔය පණු විශේෂ සමහර උරංග විශේෂ සුරතලුන් ලෙස දකින අය ඉන්නවා ඔබ දන්නද මීයන්ව සුරතලුන් ලෙස ඇති කරන අය ඉන්නවා එතකොට දැන් මේ මේකදී අපිට ලොකු වරදක් කියන්නත් බෑ එතකොට කෙනෙක්ට තර්කයක් දෙන්න පුළුවන් හරි ඔයා ලස්සන පරෙයියෙක් කොහොඳ මේ බල්ලෙක්ව පූසෙක්ව සුරතලෙක් ලෙස ඇති කරද්දි ඇයි මට ලොකු ඌරුමීයෙක්ව මගේ සුරතලා ලෙස තියාගන්න බැරි කියන තර්කයක් දෙන්න පුළුවන් ඔව් ඇත්ත නමුත් බොහෝ වෙලාවට අපි දකින දේ තමයි ටිකක් විතර අපි කැරක්ටර්ස් වලට යනකොට තමයි ඔඩ් දේවල් වලට කැමති වෙනකොට දැන් ළමයෙක් වුණත් එකතු කරයි තමන්ගේ පෑනක් පැන්සලක් එකතු කරන්න පුළුවන් තමන්ට කවුරු හරි දීපු ආදරෙන් දීපු පෑන ඉවර වුණා තියාගෙන ඉන්න පුළුවන් ලස්සන තමන් කාපු ට්‍රොෆි එක කොලයක් මොකක් හරි ටික කාලයක් තියෙනවා නමුත් අපිගේ මෙතනින් එහාට ගිහිල්ලා පරණ රෙදි කෑලි ලනු කෑලි ওই බෝතල් මූඩි වගේවා ඒ ගල් කෑලි වගේ දේවල් එහෙම කිසි ගල් කඩත් මැණික් කැට වගේ දකින්න පිරිසකුත් වගේ පිරිසක් කියනන්ද එතකොට මේ මෙන්න මේ තැන් වලට එනවා නම් ඉතාම නොගැලපෙන සුරතල් සතුන්ගේ පැත්තට යනවා නම් මේ තැන් වලදී අපි යාගේ දැක්ම සහ මානසික තත්ත්වය පිළිබඳව යම් විමසීමක් කළ බැලීම වැදගත් වෙනවා. නමුත් ඒක දැන් අර සමහර තැනකදී ඒ අයට වෙන මානසික ගැටලුවක හෝ වෙනත් සින්ඩ්‍රෝමයක ප්‍රතිඵලයක් ලෙස එන තත්ත්වයක් නම් ඒකට ප්‍රතිකාර ගත යුතුයි. අද අපි කතා කළේ මාතෘකාවට පොඩ්ඩක් බැහැරව කතා වුණත් අපිට මේක පුංචි විශේෂ මාතෘකාවක්. හැබැයි අපි ඉදිරියේදී උන් ගැන අපි විස්තරව කතා කරනවා. එතමනේ ෆෝබියා තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් අපේ නිවසේ ඉන්නවා නම් අපිත් ඒක ඇසුරු කරනවා නම් අපි එයාව කොහොමද පරිසම් කරගන්නේ කියලා එයාව බලාගන්න සහ එයාට අපිට දිය යුතු උපදේශන මොන වගේද? ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. ගොඩක් වැදගත් දෙයක් අමා. මොකද බොහෝ වෙලාවට අපි මේ ෆෝබියා තත්ත්වයෙන් පෙළෙන අයව අපේ වින්දනය සඳහා පාවිච්චි කරන බවක් තියෙනවා. ඒක හරිම වැරදි ක්‍රියාවලියක්. දැන් අපි දන්නවනේ එයා බයයි කියලා. එතකොට ඒ බයට ඒගොල්ලෝ තමයි කෑ ගහලා දඟල් එක එක කරනවා. දැන් අපි කරන්නේ මේ මිනිස්සුව තව ටිකක් බය කරන වැඩක් කරලා අපි පොඩි ජොලියක් ගන්න වැඩක් කරනවා. දැන් කරපොත්තෙන් බය නැහැ. කරපොත් එකකට දාලා මොකක් හරි කරනවා. දැන් මේකින් වෙන්නේ අසාමාන්‍ය මේ ක්‍රියාව කළොත් එයාගේ බය ප්‍රමාණය තව වැඩි වෙන්න පුළුවන්. ඒ පාර මොකද වෙන්නේ? එයා හොඳටම බය වැඩි වෙලා සමහර අවස්ථාවකදී ඉතා දරුණු කායික රෝගයකට පත් වෙන්න පුළුවන්. අපි කියමු දැන් අපි දන්නවා බය කියන්නේ පැහැදිලිවම රුධිර පීඩනය වැඩි කරන දෙයක්. එතකොට අසාමාන්‍ය බියකට පත් කරපු වෙලාවකදී අධි රුධිර පීඩන තත්යක් ඇති වෙලා හાર્ට් ඇටැක් එකක් වුණත් එන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හෘද ආබාධයක් හાર્ට් ඇටැක් එකක් හෝ සියුම් නහරයක් පුපුරා ආඝාත තත්යකට උනත් මරණයට උනත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් එවැනි ෆෝබික් කන්ඩිෂන් එකකින් පෙළෙන කෙනෙක් ඉන්නවා නම් අපි එයාව ඒකට බය කිරීම නොකළ යුතුමයි. ඒ වගේ මේක විහිළුවකට ගන්නත් නරකයි. මොකද එයා යම් ආබාධයකින් ගැටලුවකින් පෙළෙනවා කියන දේ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ තත්ත්වය නිසා එයාව කොන් කිරීම නොකළ යුතුයි. එයාව පුළුවන් තරම් අපේ සමාජයට ගැනීම සහ එයත් එක ගනුදෙනු කරන්න ගන්න ඕනේ. අපි සරල උදාහරණයක් ගමුකෝ. දැන් කෙනෙක් ඉන්නවා කියන්නකෝ තරු පන්තියේ හෝටලයකට බයයි. ෆුඩ් සිටි එකට යන්න බයයි. පිරිස ගැවසෙන තැනට බයයි. එහෙනම් ඔයා එයාට කියන්නේ යම් මගෙත් එක්ක අපි ටිකක් ඉමු කියලා. එයත් එක්ක ගැවසෙන්න. එයාට උදව් කරන්න මේ තත්ත්වෙට මූණ දෙන්න. ඊළඟ එක තමයි එයත් එක්ක මේක කතා කරන්න. ඔව් මෙහෙම එකක් තියෙනවා. සමානට එහෙම ඇති වෙනවා. නමුත් ඒකෙන් කිසි හානියක් නොවන දේ ගැන කතා කරන්න. එයාට ඒක ඔප්පු කරලා පෙන්න. ඔයා ක්‍රියාවෙන් කරලා පෙන්නන්න මම යන්නේ මම ගිහිල්ලා එන්නේ. ඔයා බලන් ඉන්න චුට්ටක් මං ගිහිල්ලා අරයාගේ මේක අහලා එන්නම්. අන්න ඒ වගේ එයාට ආදර්ශය සපයන්න. පුහුණුව සපයන්න. ඒ වගේ මෙයාට අවශ්‍ය වුණොත් අර විද්වත් සහායක් ගන්න උදව් උපකාරයක් කරා. හරි. සෑම පොත්ගලයකම විශේෂයි. ඒ විශේෂත්වය හඳුනගෙන ඒ විශේෂත්වය වෙනුවෙන් කටයුතු කිරීම තමයි අපගේ පරමාර්ථය. ඒ නිසා තමයි අපි මේ දේවල් සාකච්ඡා කරන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් වෛද්‍යතුමනි බෙහෙම ස්තුතියි මේ දැනුවත් කිරීම කළාට ඔබතුමාගේ කාලය අපි වෙනුවෙන් ලබා දීලා. ඒ ස්තුතිය ඔබතුමා නැවතත් පුද කරන ගමන් අද සමු දෙනවා. අපි තවත් දවසක හමුවෙමු ආයුබෝවන්. ආයුබෝවන්. ආරෝග්‍ය නර්මන ඔබට ඉතාමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගෙන යන අයිබෝන් ඔබට